දැන් ඇතිලා තියෙන තත්ත්වය තුල මම හිතන්නේ සහල් වෙළඳපළේ මිල අඩු කිරීම සඳහා තමයි ආණ්ඩුව මූලික වශයෙන් මේ සහල් ආනයනය කරන්නේ. මේක ඇති වෙන්න ප්‍රධාන හේතුව බවට පත් වෙලා තියෙනවා මේ පොහොර හිඟය පිළිබඳ ප්‍රශ්නේ. ලෝකේ කොහොමවත් 100%ක් කාබනික පොහොර වලින් නිෂ්පාදනය කරන රටවල් නැහැ. සහල් උනත් කාබනික පොහොර යොදපුවම ඒවයි ගාන වැඩි. කාබනික පොහොර වලින් පමණක් මේ කළ යුතුයි රසායනික පොහොර නැති යුතුයි කියලා කියන වෛද්‍යවරු. ඔවුන්ගේ අදහස තමයි මේ රසායනික පොහොර වලින් සහල් වලට ආසනික් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මේක නවත්තන්න ඕනේ කියලා. विशाल अर्बुद මේ රජයේ උපදේශක සියලු දෙනාම දන්නවා එක රැයකින් මේ කාබනික පොහොර වලට අපිට පරිවර්තනය වෙන්න හැකියාවක් නැහැ කියලා. රජය මොකද කරන්නේ? තමන්ට නොබිලේ පොහොර දෙන්න තියා මුදලටවත් පොහොර ගේන්න ඩොලර් නැති නිසා අද කාබනික පොහොර ගේන අයිසිං තවරණේ කේක් එක තවරණ වැඩපිළිවෙළක් තමයි ක්‍රියාත්මක කරන්නේ. පිට රටේ හාල් ගේන්න හිටින්නේ නැහැ කිසිසේත්ම. නමුත් අපේ රටේ නිෂ්පාදනය කරන වීටික සමහර මුද්‍රාවල කන්‍ය බලලා ඉවරලා ගොවියන්ගේ අස්වැන්න එන වෙලාවට තාම වැඩි මිලකට මිල දීලා ගන්නවා අරන්ියොරලා නැවත එමවි විශාල මුදලකට ආපව ඒ ගොවියාටම මෙලදීලා ගන්න විදිහට තමයි මේ වැඩපිළිවෙල හැදිගෙන යන්නේ. තරමැදි කූට වීමෝල් හිමියෝ තමයි මේකෙන් ප්‍රයෝජනේ ගත්තේ. රජය වෙළෙන්ද ගන්න ගණන් වලටම වී ගන්න ලෑස්ති කරා. දැන් අද වෙනකොට වී කියලා එකක් 56 50කට වී අලිමන්ටි ගන්න සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මේ හාල් ටික ගෙනාව කියලා කිසිසේත්ම ගෝ ජනතාවට පාඩුවක් වෙන්නේ නැහැ. ගෝ ජනතාවගේ ඔච්චර වී මෙට්‍රික් ටෝන් ලක්ෂ ගානක් නෙවෙයි කෝටි ගානක් නිෂ්පාදනය කරා රජය ගන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඒ නිසා ගොවියර කිසිම සාධාරණයක් වෙන්නේ නැහැ මේ හාල් ගෙනීමෙන්. Other Therana 24 Sri Lanka's news channel.